ලාස්ට්‍රීක් අපි කතා කර හිටියේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි තුන්වෙනි පාඩමයි ෂෝට් නෝට් right so we studied we had drawn the first lesson third second lesson and third lesson of the short note last time so today I ask you to make the short note on the fourth lesson no right so you did only the fourth lesson or fifth lesson both or one Asasindu, only one you did or two? One, fourth one, no? Yes. Alright. හරි එහෙනම් අපි ඒක බලමුද මොකද්ද කොහොමද ෂෝට් නෝට් එක කියලා. ඉස්සලා මට පොඩ්ඩක් පෙන්වන්න නෝට් එක කොහොමද කියලා දින කියලා. ඊට පස්සේ මට ඒක සාරාංශගත කරමින් පොඩ්ඩක් පැහැදිලි කරන්න ඒ අදාළදී මොකද්ද කියලා. හරි එහෙනම් මම දැන් ඒක දාන්නම්. ෂෙයා කරන්න සසඳු ඉනුක ගේම් ගොබන්න ඉස්සලා ඉනුක පොඩ පෙන්නන්න ඉස්සලා මට ඉනුක තාලේ ලං කරන්න එනකො ඔක අපිට තව සාරාංශ ගන්න පුළුවන් හොඳයි කම නැහැ මට කියන්න බලන්න ඔයා කෙටියෙන් මොකද්ද කියලා විස්තර Sensors to identify environmental changes, input of work data, process data and input necessary information. Microcontroller, CPU, memory, volatile memory and non-volatile memory, system clock and peripheral devices. Users of microcontrollers, Microbit, Arduino, Raspberry Pi. Pi, Raspberry Pi. Microbit, programmable buttons, SAB, digital and input and output pins, port to connect power, CPU, USB port to connect computer, ground back port, pin edge controller. Then secondly, connecting the microbit module to the computer, coding the microbit module and practical usage of the microbit model. Blocks in microbit model, basic input, music, LED, radio, loops, logic, Arduino, mini, parts in the Arduino chip, mini USB, power regulator, DC power, power pins, analog pins, microcontroller, digital pins, Arduino boards, Arduino Uno board, Arduino Mega board, Arduino Nano board, Arduino micro board. Okay, peripheral devices connected to the microcontrollers, breadboard, light emitting diode, sensors, positive infrared sensors and ultrasonic sensor. හරි දැන් ඕක ඔයා කිව්වම ඔයාට ඒ මුළු පාඩමම ට්‍රේස් වෙනවද? ආයිනුක. ඔය ෂෝට් නෝට් එක කියවපුවම ඔයාට මුළු පාඩමම අහු වෙනවද කොටස් ටික? Yes. හොඳයි. එනකොට එහෙනම් ඊළඟ පාඩම පටන් ගන්න ෂෝට් නෝට් එකට කාලේ කරන්න දෙපා පරදි නැත්තම් බලන් ඉඳලා මම අර කොල්ලෙන් ගන්න එක ඊට පස්සේ කොණ්ඩක් දෙන්නවා රයිට් අපි ගමුක බාණ්ඩ නිහන් නෑ අනිත් පැත්ත හරහා ඕකේ කියන්න බෑ නේද සුත්‍ර පාලක අන්තර්ගතයේ කොටස් හතර වේ එක මධ්‍යසකයෙන් ඒක වේ දෙක මතකය තුන පද්ධති හෝරාව හතර පරිද්ද පාද
සංවේදක හා සූත්‍ර බලයක පාවිච්චි කරන කීප ඒ සූත්‍ර බලයේ ක්‍රියාත්මක වන ප්‍රතිවිරා ප්‍රතිශෝධනයන්ට සූත්‍ර තරංග උදුන දුරස්ත පාලක සූත්‍ර පාලකයේ කොටස් දෙක ඒ තනි කෝර පරිගණක සහ තනි විපේ පරිගණක එම සූත්‍ර පාලක පට්ටලයන් පවතින විවිධ අවස්ථාවන් විවිධ ආකාරයේ පාර අපල සිදු කළ හැකියි. එවැනි කට්ටල මයික්‍රෝබිට් ඕඩියුනු රැස්බෙරි පව. ආඩියුනු මොඩියුල ඇක්මෙන සමාගම ලෙසිරි කළවා ඇත. මේ කොටස් අතරතර වෙරි ආඩියුනු උනෝගෝඩ් ආඩියුනු මෙකාගෝඩ් ආඩියුනු නැනෝගෝඩ් ආඩියුනු මයික්‍රෝබෝඩ් රෙඩ්ගෝඩ් පාරිකේ නම් පරිපත්‍යයක් සාවකාලිකව සැකසිය හැකිය. ආලෝක විමෝචක ඩයෝඩ යන විදුලිය සමන් කරන විට ආලෝක විමෝචනය කරන ඩයෝඩකි. සංවේදක භාවිතයේ බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීමකට අදාළ විදිහ සංකීර්ණ අපට ලබා ගත හැකි. සංවේදකයේ සිට යම් වස්තුවකට දුරට කරන්නේ කිරීම සඳහා අතිජනි කරංග සංවේදකයේ අවශ්‍යතාවය. ආරයිට්. ඔහොමම ගන්නක බලන්න නෙතුකි. ඔයා පුතේ පටන් ගන්න ඊළඟ පාඩම. නෙතුකි අනිත් පැත්ත. රයිට් නෙතුකි ඔයා මේ විස්තරාත්මක ලියලා තියෙනවා පොඩ්ඩක් අඩු කරලා සංකේතාත්මක දාන්න පුළුවන් නම් හොඳයි ඈ කමන්නේ. එච්චර දෙලිය තියෙන. ආ කියන්නක බලන්න. ඒ මුළු පාඩම ওই ටිකේ තියෙනවද? සමහර මිස්සලා වගේ මට පෙවුනේ හැබැයි. ඒ කියවන්නක බලන්න. කියන්නක බලන්න. විස්තර කරන්න. සංවේදක භාවිතයෙන් පරිසරයේ ඇති වෙනස්කම් ආදානය කර එම දත්ත මත සකස් කිරීමේ ක්‍රියාවලියෙන් පසු අවශ්‍ය ප්‍රවෘත්ති ප්‍රතිදානය කළ හැකි. ශුද්ධ පාලක අන්තර්ගතය කොටස් හතරක්. පද්‍ය සැකස මේකකය පද්ධති හෝරාව ප්‍රධාන මතකය පරණතු පාම. පරණතු පාම සඳහා උදාහරණ ප්‍රතිශෝධන යන්ත්‍ර ශුද්ධ කරංග උරු. ශුද්ධ පාලක තනිකූර පරිගණක සහ තනිචිප්පයේ පරිගණක ලෙස කොටස් දෙකකි. ශුද්ධ පාලක මෙවලම් වර්ග තුනකි. මයික්‍රොපිට් රැස්බෙරි ආරීන මයික්‍රොපිට් මේ මයික්‍රොපිට් සඳහා ස්ක්‍රැච් හා මයික්‍රොපිට් හුදුකාංග භාවිතා කර කාර්යයන් ඉටු කර හැක. ආදීන මෙම මොඩියුලයට දත්ත ආදානය කළ හැකි අතර එම ආදාන උපයෝගී කරගෙන ප්‍රතිදාන නිකුත් කරයි. ආදීන කොටස් හතරකි. ආදීන මොනෝ බෝඩ්, ආදීන මෙගා බෝඩ්, ආදීන නැනෝ බෝඩ්, ආදීන මයික්‍රෝ බෝඩ්. ශුද්ධ පාලකයට සම්බන්ධ කළ හැකි වෙනත් උපාංග බ්‍රෙඩ් බෝඩ්, LED සෙන්සර්ස්. Right. Okay, go ahead. Sasindu. Anitta. Sachutra Lankan pahajinne hadu. අනිත් පැත්ත එච්චරද? එච්චර. ආ කියන්නක බලන්න. සංවේදක යනු පරිසර තත්ත්ව හඳුනාගත හැකි විශේෂ උපාංගයකි. මේවායින් ලැබෙන තොරතුරු දැන ගැනීමට මම සංවේදක පරිගණක පද්ධතිය සම්බන්ධ කළ යුතුය. ශුද්ධ පාලක යනු චිපයකි අවශ්‍ය පරිදි උපදෙස් දී කාර්යයක යෙදී හැකිය. ශුද්ධ පාලකවල අන්තර්ගතය CPU මෙමරි නැෂ නොවන හා නැෂ වන සිස්ටම් බ්ලොක් උපාංග ශුද්ධ පාලකවල යෙදී සූර්ය බල විදුලාවක රෙදිසෝදනන්ට ශුද්ධ තරංග උඳුන දුරස්ත පාලක මයික්‍රෝ කන්ට්‍රෝලර් ඇතුළත් පුවරු මයික්‍රෝබිට් ඕඩිනෝ රැස්පබෙරි පයි ඕඩිනෝ කොටස් මිනි USB විදුලි නියාමක DC විදුලි සැපයීම පවර් පින්ස් ප්‍රතිසීම තුඩු සංඛ්‍යාංක තුඩු ශුද්ධ පාලක සම්බන්ධ කරන වෙනත් උපාංග බ්‍රෙඩ්බෝඩ් LED සෙන්සර්ස් PIR සංවේදක අතිධ්වනි තරංග සංවේදක.
ඕකේ. එතකොට ඔයාට ඔය ටික ඔක්කොම පාඩම අහු වෙනවනේ. පාඩම කොටස් ටික. හරි. ඔයත් පටන් ගන්නකල ඊළඟ පාඩම. හෑන්ඩ් රේස් එක අයින් කරන්න. හෑන්ඩ් රේස් අයින් කරන්න ඕනේ එතුකි. ඉනුක හෑන්ඩ් රේස් එක ඉවරද? ඉවරනාම ඊළඟ ලෙසන ඉවරනාම ඉනුක නතර කිය හෑන්ඩ් රේස් කරන්න මම බලන්න. එතකොට කාර් එක කන්ඩ ඕනේ රටක් කරලා කරන්න පුළුවන් අපිට ඒකයි. මෙච්චර ඉක්මනට නියමයි. හරි කියන්න බලන්න එන. පෙන්වන්න බෑ. සයින් එක වැඩි. හරි. මොකද්ද පාඩම කවුද නේතුකි? පරිගණක චාලක. මීටර තියෙනවනේ පුතේ. හරි කියන්න බලන්න ජාලකරණ එකනේ ඉස්තරේ. ජාලකරණේ යනු පරිගණක කීපයක් එකිනෙකට සම්බන්ධ කිරීමෙන් සාදා ගන්නා ජාලයන්ය. ජාලකරණයේ අත්වන වාසි අන්තර්ජාලයට සම්බන්ධ වීමට ඇති හැකියාව ජාලය අතරට පරිශීලකයන් අතර පණිවිඩ නිර්මාණය දැක්වූ පසුබිම් පහසු වීම සුදාන්ත හා මුදුකාන්ත පොදුවේ භාවිත කිරීමට හැකියි. පරිගණක ජාලගත කිරීමේදී යොදා ගන්නා මාධ්‍ය කොටස් දෙකකි. රෑන් සහිත සහ රෑන් රහිත. රෑන් සහිත ක්‍රමයේදී භාවිතා වන මාධ්‍ය ප්‍රකාශ තන්තු කේබල ඇඹරීවල කේබල. රෑන් රහිත ක්‍රමයේදී භාවිතා වන මාධ්‍ය බ්ලූටූත් වයිෆයි තරංග රේඩියෝ තරංග. ජාලකරණ පංග සඳහා උදාහරණ සේවාදායක සිචය RJ45 කේබලය NIC කාඩ් කොටස් දෙකකි. ඉන්ටර්නෙට් හා එක්ස්ටර්නල් උපාංග හවුලේ භාවිත කිරීම නිසා අත්වන වාසි කාලයේ කිරීම මුදල් විසිරවීම පරිගණක වැඩි ප්‍රමාණයක් සඳහා එක් කුඩාංගයක් හවුලේ භාවිතයට ගැනීම හැකිවීම විවිධ විධාන භාවිතා කර ජාලය මෙහෙයීමට විධාන අතුරු විධාන රේඛා අතුරුමුහුණට යොදා ගන්න. නේහන් නේහන් ලීන අනිත් පැත්ත. නේහන් මේ පැත්ත ටිකක් හොඳයි. වාගේ සවුන්ඩ් ස්ටයිල් එක තියෙන හොඳයි. අර අනිත් වල මේ මේක ඔය අඳුර කරලා තියෙනවා. හරිකා කියන්න බෑ. ගැන සාරාංශ කරලා තියෙනවා මේක ලස්සනට හොඳයි. පරිගණක ජාලක පරිගණක ජාලගත කිරීමෙන් ලැබෙන වාසි කීපයක් ඇද ඒ රුඩාංග සහ මුදුකාංග පොදුවේ භාවිත කිරීමට හැකිවි. අන්තර්ජාලයට පාසුවෙන් සම්බන්ධ වීමට හැකිවි. මුදුකාංග පොදුවේ භාවිත කිරීමට හැකිවි. පින්තූර පින්තූර ආදී විවිධ ආකෘතිවල ගොනු පොදුවේ භාවිත කළ හැකිවි. පරිගණක ජාල සම්බන්ධ කිරීමේදී යොදා ගන්න ලබන මාධ්‍ය කොටස් දෙකයි ඒ රැහන් සහිත ක්‍රමය සහ රැහන් රහිත ක්‍රමය. රැහන් රහිත වල ක්‍රමයේදී භාවිත කරන මාධ්‍ය ප්‍රකාශ තන්තු කේබල සහ ඇම්පරියබල කේබල විදියට කොටස් දෙකයි. රැහන් රහිත ක්‍රමයේදී භාවිත කරන මාධ්‍ය කොටස් හතරයි. ඒ අදෝලක්ත තරංග, බ්ලූටූත් තරංග, වයිෆයි තරංග සහ රේඩියෝ තරංග. පරිගණක ජාලගත කිරීමේ මූලික උපාංග සේවාදායකයේ සූචය ජාලකරණ අතුරු මුහුණක් කාඩ්පත RJ45 කේබල්. පරිගණක ජාලගත කිරීමේ මූලික ආරම්භ කොටස් දෙකයි. ඒ සන්නිවේදනය කිරීම සහ සම්පත් හවුලේ භාවිත කිරීම. සන්නිවේදනය කිරීම
යටතේ පණිවිඩ හුවමාරු සහ ඊතකල් යැදීම සම්පත් හවුලේ භාවිත කිරීමට සුදුකාන්තා දුඩාංග මෙන්ම දත්ත සහ තොරතුරු හවුලේ භාවිත කර ඇත. උපාංග හවුලේ භාවිත කිරීමෙන් ඇතිවන වාසි කිහිපයක් තියෙනවා. ඒ කාලයේදීම මුදල් ඉතිරීම පරිගණක වැඩි ප්‍රමාණයක් සඳහා උඩාංගයක් හවුලේ භාවිත කිරීමට ඇතිවීම. හවුලේ භාවිත කරන උපකරණ කිහිපයක් ඇත. ඒ ස්කෑනර් පැක්ෂන්. ඕකේ. සසිඳු උත්තරේ උත්තරේ ඒක තමයි උත්තරේ සසිඳු. ඒ වැරදි කියලා දැනද කොහේ හරි? නෑ සර් වැරදි දාලා තිබ්බා. නෑ ඒක තමයි දැන් අපෙන් අහන්නේ පුතේ. වයින් අහන්නේ එක ජූලි මාසය තුලදී දිස්ත්‍රික්ක 10 තුල අමෝ සියලුම කොරෝනා සංගම් ගණන එකනේ අහන්නේ නේද? එතකොට දිස්ත්‍රික්ක 10ක් කියන්නේ මොකද්ද? කයි දිස්ත්‍රික්ක 10 රයිට්. එතකොට එන්න ඕනේ C13 එකේ ලියවෙන්න ඕනේ සමානයි සම් C3 උඩ යට 32ක් කොලන් එකක් ඊළඟට C12. ඔව් ඒක තමයි උත්තරේ. සමාන ටීචර් වැරදිලා ඉන්නේ. හරි කියමු බං. හරි පැත්ත. හරි පැ කුසල්. හරි කියන්නක බං. කවුද මේ නෙහාන් නැතු කිය ඔගොල්ලෝ ඊළඟ පාඩම් පටන් ගන්න. කියන්න පුතේ. හරි ගන්න. එකිනෙක හා සම්බන්ධ කිරීම පරිගණක ජාලගත කිරීම නම් වේ. මෙහි වාසිය නම් අන්තර්ජාල භාවිතය පොදුවේ භාවිත කර හැකිවීම, ලුඩංග මුදුකාංග පොදුවේ භාවිත කර හැකිවීම, වැදගත් තොරතුරු මෙහි තැන්පත් කර හැකිවීම, මුදුකාංග පොදුවේ භාවිතය, පණිවිඩ හුවමාරු පහසුකම් වැඩියෙන් තිබීම, ගොනු පොදුවේ භාවිත කළ හැකිවීම, දත්ත උපස්ථ කිරීම පහසු වීම. පරගණක ජාලගත කිරීමේ මාධ්‍ය කොටස් දෙකයි රැහන් සහිත රැහන් රහිත. රැහන් සහිත ප්‍රකාශ තන්තු කේබල ඇඹරීමේ කේබල. රැහන් රහිත අදෝරක්ත තරංග, බ්ලූටූත්, වයිෆයි තරංග, රේඩියෝ තරංග. ජාලගත කිරීමට අවශ්‍ය මූලික උපාංග සේවාදායක ස්විචය, ජාලකරණ අතුරු මුහුණක් කාටද RJ 45 කේබලය. පරිගණක ජාලයක් පරිබාහිර වෙනත් පරිගණක ජාලයකට හෝ අන්තර්ජාලයකට හෝ සම්බන්ධ කිරීමට මං හසුරුව යොදා ගන්න. පරිගණක ජාල කිරීමේ අරමුණු සන්නිවේදනය සම්පත් පවුල භාවිතය. සන්නිවේදනය පණිවිඩ හුවමාරු හා ඊතැපැල් යැවීම. සම්පත් හවුල භාවිතය මුදුකාංග හා දුටාංග දත්ත හා තොරතුරු. සියලු දෙනාටම එකවර පණිවිඩ හුවමාරුවට මෙහෙයුම් පද්ධතියේ විධාර රේඛා අතුරු මුහුණද භාවිත කරයි. හවුලේ භාවිත කළ හැකි උපාංග ස්කැනර් ෆැක්ස් මැෂින්. උපාංග හවුලේ භාවිතයෙන් නැතිවන වාසි පරිගණක කිහිපයකට එක් දුඩංගයක් භාවිත කළ හැකිවීම, මුදල් ඉදිරිවීම, කාලය ඉතිරිවීම. විධාන රේඛා අතුරු මුහුණත CLR. හොඳයි අවුලන්නේ. රයිට් වත් ඉලක පටන් ගන්න ඉනුක කරාද? කියන්න පෙන්නන්න. අපි පැත්ත. ඉන්නකො ඔයාගේ මේ අර ඔය ඔය නෝට් එක ගහලා තිබුණා මේ නෙහන් හොඳට හදලා තිබුණා. ඔයාගේ සමහර තැන් ඔමිට්. පාඩුවේ සමහර පොයින්ට් වාගේ ඔමිට් එක. කියවන්නකො බලන්න පාඩුව මොකද බලන් කියන්න බෑ. ඕක දිහා බලන් කියන්න. Computer networks, several advantages of computer networking, ability to connect internet sharing software such as computer
computer games facility to save important information in a network storage device. Common usage of documents, images, photos, songs. Types of network connections, wired, wireless. Connecting using wired connections, fiber optic cables, twist pair cables, wireless media, inflated waves, Bluetooth, Wi-Fi waves, radio waves. Basic devices of network. Server switch, network inference card, RJ45 cables. Use network for sharing resources and communication. Communication using computer networks. Sharing resources using computer networks. Advantages of using peripheral in common. Ability to use common hardware with several computers. Saving money, saving time. මට හිතන සමාර් පොලිසිය මිස්සර ඇති කියල පොඩ්ඩා බාන චුට්ටක් මිස්සරද කියලා නැත්තං කමන්නේ පොඩ්ඩක් රීචෙක් කළ බලන්න ඔව් නැහැ මිස්ටර්. හරි හරි එහෙනම් ඊළඟ පටන් ගන්නවා. සාසන්ද බලමුද අපි ඔයාගේ පොයින්ට් එක. ඊළඟ එක අනිත් පැත්ත හරි කියන්න බෑ අයිසි ඉතරතුර හා සංවිධන් තාක්ෂණය නිසා සමාජය වසෙන් පාර්ශවල රෝහල රාජ සේවය ඒ වාර්ජනම් අංශවල බොහෝ සිදුවීම වෙනස් වීම් සිදුවී ඇත. මේ නිසා ඒවයි දිළුව වැඩි වී ඇත. අංකිත බෙදීම පරිගණක උපාංග තිබීම නොතිබීම අනුව සමාජය ඇති බෙදීම අංකිත බෙදීම නම්වේ. විනාශකාරී අපද්‍රව්‍ය විද්‍යුත් අපද්‍රව්‍ය මවපුවරව සංවිත සැටි හා කවර ජංගම දුරකතර රැහැන් SFL බල්බ විදු කෝෂ මුත්‍රක බුද්ධක මුස්ක විදු තකද්‍රව වලින් නැතිවන රෝග ලෙඩ් ඊයම් මොලය අක්මාව හා රුධිර ධාවනයේ විකෘති මකරි ස්නායු ආබාධ අක්මාවට හානිවීම ක්‍රෝමියම් අනෙකු නොයෙකුත් ආසාදනිකතා ආසනී බිලිකා ස්නායු ආබාධ හමේ රෝග බෙරිලියම් පෙනහැලි පිළිකා හුස්ම ගැනීම අපහසුතා TR ක්‍රමවේදය විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කිරීමට යොදාගමු reuse reduce recycle and TR ක්‍රමවේදය මේ නම් වේ පරිගණක රැකියා බොහෝය මුදුකාංග ඉංජිනේරු මුදුකාංග නිර්මාණ ශිල්පී වැඩසටහන් ක්‍රමලේක ජාල පරිපාලක පද්ධති විශ්ලේෂක චිත්‍රක නිර්මාණකරු වෙන කිහිපෙකි හරි ඕකේ ඉවරයි නේද පුතේ තෝට පාරෙන් ටික ෆස්ට් රයිට් දැන් ඕල් අරවුන් බලන්න මොනවද තියෙන කියලා ඉෂුස් බලන්න පොඩ්ඩක් නේහන් අරි පැත්ත ඕකේ හරි කියන්න පුතේ ඊ පාසල භාවිත වෙන නිසා ඊ පාසල රෝහල රාජ්‍ය සේවය වාණිජ කංචේ ඊ පාසල සඳහා තාක්ෂණීය දරවන්න ආකාර පින්තුරා වීඩියෝ මගින් අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට අන්තර්ජාලය භාවිතයෙන්
අධ්‍යාපන අවශ්‍යතාවය ඉස්මතු කර ගැනීමට සංවිධානයේ භාවිතය හරහා සම්බන්ධ තොරතුරු බෙදා ගැනීමට ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකුට පිටු ඉගෙන ගැනීමට හැකියි. මේ කෞෂල මහා තාක්ෂණීය උදාහරණ ආකාරය විවිධ රෝග කාරක හඳුනා ගැනීමට විවිධ පරීක්ෂණ සිදු කර ගැනීමට රෝගියාගේ තොරතුරු ගබඩා කර ගැනීමට ඊ රාජ්‍ය සඳහා තාක්ෂණීය උදාහරණ ආකාරය පිළපත් කෙරීමට ණය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ගැසට් පත්‍ර නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ඇතුළු සඳහා ඇතුළු පත්‍ර ලබා ගැනීමට චක්‍රලේඛන නීති පද්ධති පිළිබඳ තොරතුරු දැන ගැනීම වාණිජ්‍ය අනුමුදල් ඉපයීමේ අරමුණ ඇති කර ගන්නා ගනුදෙනු ඊ වාණිජ්‍ය සඳහා තාක්ෂණීය යොදා ගන්නා ආකාරය අන්තර්ජාලය හා භාණ්ඩ හුවමාරුවට ඔන්ලයින් ෂොපින් සහ මිලදී ගැනීම සඳහා අංකික පැදීම යන හරිගමක සහ අන්තර්ජාලය වැනි පාංග සහ සම්පත් භාවිතය සඳහා පාසුකම් තිබීම හෝ නොතිබීම නිසා සමාජ තුළ ඇතිවන බැදීම වේ. අංකික බැදීම තුළේ සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලබාගත හැකිය. අධ්‍යාපනය ලැබීම ඇත්තේ ලබාගත හැකිය. සිසුන්ට සියලු පාසුකම් සලසාගත හැකිය. වැඩිතර පාසුකම් දියුණු කරගත හැකිය. ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිත කරන කැඩුණු ඉලෙක්ට්‍රොනික උපකරණ ඊ අපද්‍රව්‍ය වශයෙන් හඳුන්වන මේවා පරිසරයට තාමත් අහිතකර ඒවා වේ. එවැනි උපකරණ කිහිපයක් CFL බල්බ ග්‍රහන් මුද්‍රක නැතකි හරි අනිත් පැත්ත එච්චරද අර කියන්න උපදේන පරිගණක මෙවලම් යොදාගෙන තමාට අවශ්‍ය කාර්ය පහසුවෙන් කිරීමට භාවිතා කරන ක්‍රමවේදය ICT ලෙස සරලව හඳුන්වයි. තොරතුරු තාක්ෂණය භාවිතා කර කාර්යයන් සිදු කරන ආයතන පාසල ඊගෙනම උදාහරණ වෙනත් පාසල් සමඟ පණිවිඩ හුවමාරුව පින්තූර හා වීඩියෝ දර්ශන මගින් පාඩම් පැහැදිලි කිරීම රෝහල ඊ සෞඛ්‍ය රෝගකාරක හඳුනා ගැනීමට පරීක්ෂණ සඳහා රාජ්‍ය සේවය ඒ රාජ්‍ය බිල් ගෙවීමට ගැසට් පත්‍රිකා හඳුනා ගැනීමට ඒ වාණිජ මාර්ගගත සාක්කු සවාරි තොරතුරු තාක්ෂණික මෙවලම් හා ඒවා පිළිබඳව දැනුම ඇති නැති පරිතරය අංකිත බෙදීම නම් වේ. අංකිත බෙදීම අවම කිරීමට කළ යුතු දේවල් නොමිලේ අධ්‍යාපනය ලබා දීම දුෂ්කර පාසල්වල ළමුන්ගේ අන්තර්ජාල පාසුකම් වැඩිදියුණු කිරීම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිහිපයකි CFL බල්බ රැහැන් විද්‍යුත් කෝෂ මාපෝරුව මුද්‍රකය 3R සංකල්පය රිඩියුස් රියුස් රීසයිකල් පරිගණක ආසුක රැකී අවස්ථා කිහිපයකි මුදුපාංග ඉංජිනේරු ජාල පරිපාලක චිත්‍රක නිර්මාණකරු පද්ධති විශ්ලේෂක වැඩසටහන් පැවරේකි. ඔය දෙන්න බලන්න පුතේ අඩුපාඩු මොනවද තියෙන්නේ කියලා ඉනුක පොඩ්ඩක් පෙන්නන්න. හරි අනිත් පැත්ත. ඕකේ. හරි පොඩ්ඩක් විස්තර කරන්න. ICDN Society, changes of every area in every field based on ICD, school e-learning, advantages collecting information through the internet facility to learn anytime from anywhere,
Hospital e-health advantages use of computer-based modern equipment to diagnose illnesses. Public services e-governance advantages bill payments, information and gazettes. The map of Sri Lanka. E-commerce advantages exchange of goods through the internet, online shopping and purchasing. Digital divide, the gap between those who have and those who not have is known as digital divide. Harmful electronic waste items, LED display screens, printer, keyboard and mouse, electric cells, EFL bulbs. Right. Big poisons related from... Okay, go ahead. Toxic poisons related from e-waste like to harm humans. Selenium, loss of hair, nails, difficulties of breathing, beryllium, lung cancers, mercury affect nerves, liver, chromium, various allergics, arsenic cancers, nerve problems. 3R concept, reduce, reuse and recycle, jobs related to computer, software engineer, IT consult, system and assistant, graphic designer. පැහතරම් බන්න පන අඩි පඩුජන කතා. එතවට මේ වෙද්දි ඔකුළු අතර දෙනාම මේ වෙද්දි සියලුම පාඩංවල ෂෝට්නොට අතේ තියෙන ඕනෙද. එහෙම නේද? හරිද? මොකද ඉෂුස් තියෙනවද අහන්න සාකච්ඡා කරන්න? හරි, දැන් එතකොට ඔකත් එක්කම ඇක්ටිවිටි පොතේත් ඔක්කොම අපි කරලා තියෙන්නේ, ක්‍රියාකාරකම් පොත ඔක්කොම කරලා තියෙන්නේ. එතකොට අපි කියවන පොත කරා, එතකොට ඇක්ටිවිටි පොත කරා, ඊට පස්සේ අපි ආයෙ රිවිෂන් නෝට්බුක් ගැහුවා, ෂෝට් නෝට් ගැහුවා, රයිට්. දැන් ඒ කියන්නේ අපිට ග්‍රේඩ් 9 සිලබස් එක ඕකේ කොහෙන් ආවොත් උත්තර කියන්න පුළුවන්, උත්තර ලියන්න පුළුවන්. එහෙම නේද සසිඳු? හවුද? හරි, එහෙනම් ඒ කියන්නේ මේ පාර තර්ඩ් ටර්ම් එකට සීඑන්සියක් හතර දෙනාගම තියෙන්න ඕනේ. මම එහෙම කිව්ව විතර එනක දාගන්න බොනවා, බොන්න ඕන ප්‍රශ්නයක්ද ඔය දෙන්නේ? එනක බොන්න ඕන ප්‍රශ්නයක් නේ. පුළුවන් නේද? ඒකට යන මම අපිට මේ පාර තර්ඩ් ටර්ම් එකට සීඑන්සියක් ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. සසඳ පුළුවන්නේ? හරි, වෙරි ගුඩ්. එහෙම තමයි ඉන්න ඕනේ. ආත්ම විශ්වාසය තියෙනුනේ. නෙහන්ට පුළුවන්නේ? පුළුවන්. හැබැයි සෙකන්ඩ් ටර්ම් ගත්ත ලකුණු ටික කිව්වා නම් එහෙම ඉනුකෙ ඉඳලා. සර්ට් එක තියෙන්නේ. අවාගේ තිබ්බේ නැහැ. සසඳු? අමුදකයි. ආ? 92යි. ඇයි 92ක්? ඉතුරු ටිකට මොකද උනේ? ඒකවල ඒක ප්‍රශ්නයක් වෙන්නේ. අයියෝ. මොකද්ද අර වැරදි ප්‍රශ්නේ ආවා පෙන්නු එකද? නෑ. ඒක වැරදි නෑ. ඒක හරි. ඒ ප්‍රශ්නේ හරි. ඒකට තරිද්දලද? ඔව් සර්, ඒකට ලකුණු. ඉතින් එක ලකුණු හතරක්ද දෙකක්ද කැපෙන්නේ? දෙකක්. එතකොට එතන වුණාම තවත් එකතු වෙන්න ඕනේ කර නේද? එතකොට ඉනු ඉනුක නෑ කොහෙ නෑන්නේ තුකි?
ඇත්තමයි. ඇත්ත පායි නතුකි ඊට වැඩි එන්න ඕනේ. මේ ටර්ම් එකේ හැම වෙලේ මේ ටර්ම් එක අනිවාර්යයෙන් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගන්න ඕනේ. මොකද හේතුව දැන් අපි එක්කම කරලානේ තියෙන්නේ. තර්ඩ් ටර්ම් එකේ හරයි. හොඳයි. ග්‍රේට්. නැහැ එහෙම වෙනවා. එහෙම වෙනවා. දැන් ඔය චෝදනාව මටත් දැම්මා සමහර අම්මලා තාත්තලා මේ උංගාරම් නැතිවත් දාලා කියලා. એટલે IT කියන්නේ එහෙම තමයි පුතේ. විශේෂයෙන්ම IT සහ අනෙකුත් භාෂාවන් ඉංග්‍රීසි, දෙමළ, සිංහල ඒ වගේ භාෂාවන් සහ IT කියන සබ්ජෙක්ට් එක අපිට උගන්වපු ඒවම ඒ ආකාරයෙන් මෙනවයි කියලා නීතියක් අපිට තියන්න බෑ පුතේ. අපිට ඕකට තමයි කියන්නේ සවුන්ඩ් නොලෙජ් එක ඕනේ කියලා. ඒ කියන්නේ ගුරුරයා කියන දේ විතරක්ම කරලා ලකුණු බහ කරලා ලකුණු පාස් වෙන්න බෑ. ඒ කියන්නේ පොතපත කියවන්න ඕනේ. මේ මොනවද මේ දැන් උදාහරණයක් වශයෙන් අපි මොකද දැන් PowerPoint එක ගන්නවා කියලා. PowerPoint එකේ අර සිලබස් එකේ තියෙන ගුරුරයා කියපු දේ විතරක්ම කරලා හරි කියලා තෝදා ගන්න බෑ අපිට. ඒකෙදි ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒකට තව පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා මේවා කරලා යන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් ඔය විෂය පාස් වෙන්න බෑ. මේ IT විෂය පාස් වෙන්න බෑ. දැන් මම හිතන්නේ 8 වසරේ පන්තියේ ළමයෝ 8 වසරේ. දැන් ඒකේ තියෙනවා Microsoft Word ගැන පොඩි පොඩි දේවල් තියෙනවා. ඒකේ අර ෆෝම් එකේ ගියහම ෆෝම් එකේ තියෙනවා නේ අපිට මේ ෆෝමැටින්ස් ටික. ඒකේ ෆෝමැටින් ටික අපි සාකච්ඡා කරලා ගියා. දැන් ඒක එකක තියෙනවා සුපර්ස්ක්‍රිප්ට් සබ්ස්ක්‍රිප්ට් කියන එක තියෙනවනේ. දැන් මේ සුපර්ස්ක්‍රිප්ට් එක සබ්ස්ක්‍රිප්ට් එකයි මම කියා දුන්නා. නමුත් මම ඒක ලියන්න දුන්නේ නැහැ. නමුත් මම ඒක විභාගයට දැම්මට පස්සේ අම්මලා අතලා කතා කරලා නම් උගන්වපු ප්‍රතිවත් ඇවිල්ලා දෙනයි කියලා. මම ඒක කොහොමද දන්නේ? ඒතොර ඒ අතට කියන පොතේ නැහැලු. ඉතින් මං හා පොතේ තියෙන විතර දුන් ගන්නන්නේ ගුරුරු වෙනවද කරන්නේ නැද්ද කියලා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් කෙසේ වෙතත් යම්කිසි පාඩමක් කිව්වම ඒ පාඩමේ ඒ කැලේ විතරක්ම බලාගෙන ඔයගොල්ලෝ ගිහිල්ලා ඒ කියන්නේ ගුරුරයා කියපු නෝට් එක දුන්න දේ විතරක්ම බලන් ගිහිල්ලා විභාගෙට ඉන්නවා නම් අන්න ඒක අසාර්ථකයි. එහෙම නෙමෙයි. ඒකට වටපිටාවක් එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි PowerPoint එක ගත්තා නම් අපි ඒක ගණන් ගන්න නම් ගන්න දේට අමතරව තව තව දේවල් ප්‍රැක්ටිස් කරද්දී අහු වෙනවා ප්‍රැක්ටිකල් කරන්න ඕනේ. ඒකයි පුතේ ප්‍රැක්ටිස් කරන්න ප්‍රැක්ටිකල් අවශ්‍යයි කියලා කියන්නේ. හරිද? එතකොට ඒ වගේ දේවල් ආවයි කියලා අපිට කියන්න බෑ මේ උගන්වපු නැතුව ආවයි නිසා අපිට කොහොමද කියලා එහෙම කියන්න බෑ. ඒක තමයි තරංගය. තරංගයක් නේ අපි. අපි විභාගයක් තියෙන්නේ අපේ දැනුම ආවර්ජනය කරනවා වගේම තමයි පන්තියේ අනිත් ළමයට සාපේක්ෂව මට ගන්න පුළුවන් තැන මොකද්ද? හරිද පුතා? ඒකයි දැන් අදහස් කරන්නේ. එතකොට දෙන්නේ පන්තියේ දෙන්නම එක වගේද? එක ගුරුවරයෙක් උගන්වන්නේ. උදාහරණයක් හිතන්නකෝ. එක ගුරුවරයෙක් උගන්වන්නේ. ගුරු දෙන්නෙක් නෙමෙයි. එතකොට පන්ති ළමයි ඔක්කොම හතරක් විතර ඉන්නවා. එතකොට මම උගන්වපු දේ හැමෝගෙම එකම විදිහට ගියා නම් විභාගෙ තිබ්බම ඔක්කොටම එකම ලකුණු ගන්න පුළුවන් වෙන්නේ. වෙනසක් කරන්න පුළුවන්ද? වෙනසක් වෙනවද එහෙම? එක ගුරුවරයෙක් එක විදිහට උගන්වනවා නම් ආන්ගේ හැමෝටම ඔය දෙමෝපිය සහ ඕගොල්ලෝ කියන විදිහට බැලුවොත් එහෙම නේද? හැම ළමයිම එකම ලකුණු ගන්න බැහැම නැද්ද මං අහන්නේ? එහෙම වෙනවනේ. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. ඇයි බැරි? අතන අපි දැනුම හොයන්න හදන්නේ උගන්වන දැනුම සාමාන්‍ය දැනුම කියන දෙක එකතු වෙලා ගන්න බුද්ධිමය දැනුම තමයි අපි උත්සාහ කරන්නේ. ඒ අනුව තමයි අනිත් ළමයට ඔයා කොච්චරද මෙයාට කොච්චරද උඩින් ඉන්නවද කියලා අපි බලන්නේ හොයන්නේ. ඒක නිසා උගන්වපු නැතුව වායි කියන එකට පොඩියට අපිට ලොකුවට ඒක එක්ස්කියුස් දෙන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. තව සමහර අය මෙහෙමත් කියනවනේ. ආ මට අසනීපයි ඉස්කෝලේ ගියේනේ. එහම මම ඉස්කෝලේ යන්න හම්බුන්නේ. ඔවත් කියනවනේ. ඒවත් එක්ස්කියුස් නෙමෙයි. මේ ඉස්කෝලේ නොගියේව උගන්වපු නැතිව මේ ඔක්කොන්ට මූණ දෙමින් අපි යන්න ඕන නැතත් එහෙම ගියාම තමයි ලකුණු ගන්න වෙන්නේ. එහෙම ගියා තමයි පන්ති පාණ්‍ය දෙවෙනි තුන්වෙනි වරපත් වෙන්නේ. තේරෙනවද? ඒ අර ආభాසයෙන් ආයාසයෙන් ගන්න දේවල් අපිට ගොඩක් වැදගත් වෙනවා. දැන් ඉනුක කියන්න බලන ශිෂ්‍යත්වය වැඩිපුරම පාස් වෙන්නේ කොයි පැත්තේ ළමයිද කියලා. ඉනුක ශිෂ්‍යත්වය පාස් වුණාද නෑනේ? පාස්. පාස්. කොයි පැත්තේ ළමයිද වැඩිපුරම ශිෂ්‍යත්වය පාස් වෙන්නේ? කොළඹද වෙන කොහේද? ගමේ පැත්ත. අන්න හරියි. ගම්බද ප්‍රදේශය අය තමයි වැඩිපුර පාස් වෙන්නේ. ඇයි ඒ? හේතුව ඒ හේතුවක් තමයි
අහන ප්‍රශ්න වලට ප්‍රායෝග අධ්‍යක්ීම් දින පුතේ ඒ අයටයි. ඒ අයටයි. දැන් අහුවොත් එහම මොකෝලෙන් අහුවොත් එම ගොටුකොලේ හැඩය කොයි වගේද කියලා. දැන් ඔය කොළඹින් එක ගොටුකොලයක් දැකලා තියෙනවද? ඈ ඉන්දරේට කාරණංගේ සමානයි. මම උදාහරණයක් කියන්නේ නේද? ඒක වැඩිපුරම ගොටුකොලේ හැඩය ගොටුකොලේ වැවෙන්නේ කොහේද? ඒකයි තියෙන මොනශාක වර්ගයේද? නේද? ඒකෙන් අපිට තියෙන පෝෂදායක කොටස් මොනවද? මේ ඔක්කොම සාමාන්‍ය විහාර කියන්නේ ප්‍රැක්ටිකලි ගමේ ඉන්න ළමයට ලැබෙනවා. ගමේ ළමයට ලැබෙනවා. අම්මා කෑ ගහලා කියනවා ගොඩකොඩේ කඩවරෙන් අපිට සම්බෝලයක් හදන්න කියලා. ඉතින් අර කොල්ලාරි කියලා මොකද කියන්නේ අර මොකක් හරි භාජනයක් අරන් ගිහලා අර පොල් ගහ යට තියෙන ඒ පොල් ගහ මුල ගහ තියෙන ගොඩකොඩේ කඩලා ගෙනත් දෙනවා. ඉතින් මේ ළමයා දන්නා ගොඩකොලේ හැඩය මොකද්ද? ගොඩකොලේ කන්නේ මොනවයි කොටස්ද? මේක අපිට ලැබෙන මොන වගේ පෝෂණයක්ද? එයා දන්නවා. දැන් ගමේ ඉන්න කෙනා දන්නවා වුණාට නගරේ ඉන්න ළමයා දන්නවද? දන්නේ නැහැ. ඇයි? එයා කවදාවත් ගොඩකොල දැකලත් නැහැ, කඩලත් නැහැ නේද? ඒ වගේ දෙයක් කියලා තියෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ ගොඩක් පාසල් විභාග වලින් අර වගේ අය. එහෙනම් මම කියන්න උත්සාහ කරේ කිමෙන මුකුත් නෙමෙයි. අපිට උගන්වතු ආවා ඒ නිසායි මට කරන්න බැරුව කියන අදහස එච්චරටම ඕකේ කියන්න පුළුවන් අදහසක් නෙමෙයි. හැබැයි ඒක එක්තරා පැත්තක ඔලෝ කියන කතාව ඇත්තක් නැත්තේත් නැහැ. නමුත් අපි ඒකට මුණ දෙන්න ඕනේ. ඒකට මුණ දෙන්න ඕනේ. එහෙනම් මුණ දෙන්නේ කොහොමද? යම් පාඩමක් ගන්න නම් ඒ පාඩම ගන්නවට අමතරව තව ඒ වටපිටාව ගැන තව වැඩිපුර ඉගෙන ගන්න ඕනේ කියන එක තමයි මම කියන්න උත්සාහ කරන්නේ. හරි? දැන් අපි කරොත් මේ network කියන පාඩම ගත්තොත් අන්තිම පරිමේ network කිව්වේ. දැන් අන්තිම පරිමේ network කියන පාඩමේ පොතේ දින විතරක් නෙමෙයි මම කරේ. ඊට එහා දෙයක් ගිහලා මම ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරා. ඇයි? කොහෙන් ප්‍රශ්නේ ආයි දන්නේ? ඒතර ගේනු නෑ කියන්න කියන මාතරේ යන්නේ නැතුව syllabus එකෙන් දෙයක් આવොත් කියන එකයි. එහෙනම් අපි මොකද? ක්ලියර් නේද? හොඳයි වෙන මොකක් ප්‍රශ්න අහන්න තියෙනවද? හැබැයි ඔය කිසි එක්ස්කියුස් එකක් නැහැ ඊළඟ පාර මේ ටර්ම් ටෙස්ට් එකට. අනිවාර්යෙන් ටර්ම් ටෙස්ට් එක ඔක ලකුණු දෙන්න හැමෝගෙම 100න් 100ක්. හරි හතර දෙනාගෙම. මොනවාරි අහන්න තියෙනවද ඔය කියන? මොකොත්? නැහැ. එහෙනම් අපි next week මොකද්ද කරන්න ඕනේ ඔයගොල්ලන්ට? පාස් පේපර්ස් ටිකක් පපරයක් අරන් එලා කරමුද? එහෙම නැත්නම් අපි ග්‍රේඩ් 10 වල ඔගන් අමාරුයි කියන සිලබස් එක මම කියන්නම්. ඒකේ අමාරුයි ඕනේ කියන එක පටන් අරන් කරනවාද? එහෙම නැත්නම් මොකද කරෙන්න ඕනේ පුතේ ඔයගොල්ලන්? සසඳු ඔයගොනුත් අහන්නේ. එහෙම නැත්නම් මට පුළුවන් මේ වෙන පාස් පේපර්ස් වල එකක් කරන්න. පාස් පේපර්ස් ටිකක් ඔයගන් එලා කරන්න පුළුවන්. කොහොමද අපි මේ ඔක්තෝබර්නේ නොවැම්බර් මැද වගේ වෙද්දී ටර්ම් ටෙස්ට් එකත් එක්ක මේක නතර වෙනවා. මම කියන්නේ මේ මාසෙට මේ දවස් 4ට 5ට මොකක්ද ඔයාලා කරන්න ඕනේ කියලා මම අහන්නේ. නේහන් මෙතුකි ඔයගොල්ලන්ගෙන් අහන්නේ. දැන් ග්‍රේඩ් 10 වල සිලබස් එක තියෙන අමාරු සිලබස් තියෙනවා. ඒ කියන්නේ අමාරු කියන්නේ ගොඩක් අමාරු නැහැ. නමුත් ටිකක් වෙලා සිටින් කර ගන්න පුළුවන්වත් තියෙනවා. අර නම්බර් සිස්ටම් පාඩම, ලොජික් ගේට්ස් පාඩම තියෙනවා. ඉංග්‍රීසියම තව තව ඒ වගේ ලෙසන්ස් තියෙනවානේ ගොඩක්. ඊළඟට Excel පාඩම. ඒක ප්‍රායෝගිකව ප්‍රැක්ටිකලි කරන්න සෑහෙන කාලයක් අරන් කරන්න පාඩම් ඒවා. ඒ වගේවත් තියෙනවා. ඊට අමතරව ඉතින් ඕනනම් අපිට මේ ග්‍රේඩ් 9 වල පාස් පාස් කරන්න පුළුවන්. රිවිෂන් එකක් කරන්න දැන් අපි. එනක මොකද කියන්නේ? හොඳයි එහෙමනම් හතර දෙනාම ගෙදර ගිහිල්ලා බලලා කරලා next week blog එකෙදි මොකද්ද කරන්න කියලා හිතාගෙන ඉන්න. එතකොට ඔව්. මේ පාස්ටර්ස් එකක් කරා. හරි. පාස්ටර්ස් ටික කරමු. ඔයා ගාව තියෙනවා පේපර්ස් ටික WhatsApp දානවද? තියෙනවා නම් බලලා දානවද? ඔය වෙලාවෙන් දාන්න print out එකක් ගන්න නිසා. නැද්ද සසඳ? හරි තියෙනවා නම් මොනවාරි තියෙනවා දාන්නක මාත් හොයන්න. ඒ වගේ අදහසනේ. එනුක මොකද කියන්නේ? ඕන එක. කො අනිත් දෙන්න ජෝඩුව මොකද කියන්නේ? Very good. හරි එහෙනම් පාස්වර්ඩ්ස් එක ඔයගොල්ලන්ට හම්බුනොත් ඔයගොල්ලෝ මට පාස්වර්ඩ්ස් ටික දාන්න නැත්නම් මාත් හොයන්න. පාස්වර්ඩ්ස් ටික කරා. හොඳයි. Very good. එතකොට අපි තාත් පොලිෂ් වෙනවනේ නේද?
එහෙනම් අපි අද නැතර කරමු. එහෙනම් next week අපි ඒ lesson එකක් එක පටන් අරන් කරගෙන යමු. Okay, එහෙනම් God bless you. එහෙනම් බුස්සර් නැපුතේ නා. ජිසු පිටයි. ඉංග්‍රීසි God bless you.